ධර පහනිය බෝධ සන්න ේදනය කරන උතුम ූදාකත්ව සධර්ම දේශනාාව මෙලෙස්සින් ආරම්භ කරන්නට මේසවදානමු. සධर्ම දේශणපත්පන්නට අපකිරේ මහත් අනුකම්පාවෙන් මෙදම් සවා මණ්ඩපයට වැඩමකොටබදාළ පුචපාද කොරලයාගම සරණ තිස්ස ගෞරවනී ස්वाමිත් පහන්සේ අපි සියලුතිනාමෙක් සාතුනාදපාත්පා පිළිकाනිමෝ සාතු, සාතු, සාතු තුම් ව ධර්ම දානම පුලුණණ කරන්මේට නන්න අුරුන් දායක වූ සීලු දිනාාගේම සහභාගිප්යෙන් මුතුම් මූ සදධර්ම දේශනාව මෙලෙසින් පෘලෝකේයටම සඳි ේදනය කරන්නේ සමන්තාචක්කවාලිසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සනතුු සග්ග මොක්කදන් දම්මස්සවන කාලු aya බදන්ත දම්මස්සවන කාලු ayaය බදන්තා දම්මස්සවනෙ කාලු aya බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවේසාරජ්ජෙවිසාරෙදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්සෙ ධම්මරාජස්ස දම්මසාමිස. තා ගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජජෙවිසාරෙදස්ස සබ්බ සත්තු මස්සෙ දම්මිසෙරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ Dasද se jaವ සරජවිre Sab satuමදසර seදරraja seදම Taග ses සම සබදදස නමුතස්ස භගවතු වරහතු සබ්බ දම්මි සු අපටිහතඥ නචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ ජෙවිසාරදස්සෙ සබබ සතුතමස්සධම්මිසරස්ස ධම්මරාජස්සදම්මසාමිස. තථගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තවසිියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගඩත් නිවැරදිවුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතිධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මෙ උතුම් වූ සද්ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිතකාලේ තුළ මෙතෙක් සිදුකරගත්ත අන්‍ය වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන භාගිතුන් වහන්සේ අනුමත කොට වදාළ අර්්‍රශ්්‍රාවක මහා සාරිපුත්තයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දුතිය ආගහත පටිවිනයගෙන සූත්‍ර දේශනාව. පිනතිරි මේ දේශනාව තුළින් සාරිපුෘතයන් වහන්සේ මෛත්‍රිය ප්‍රගුණ කරගන්න හැටි අපිට මනාව පැහැදිලි කරනවා නමුත් ඒ මෛත්‍රයේ ප්‍රගුණ කරගන්න හැටි මෛත්‍රී භාවනාව වඩන ආකාරය හැටියට නෙමෙයි පැහැදිලි කරලතින් අපේ සිතේ මෛත්‍රී සිතුවිලි ගොඩ නගාගන්නන්නේ කොහොමද කියන කාරණාව ඇම මේ සූත්‍රයෙන් අපිට මනාව පැහැදිලි වෙනවා කාරණාව කොයි තරං අමාරුද කියන එක දුෘතිය ආගහත පටිවිනේ සූත්‍රයේ එතර මේ ආගාතයේ කියල කියන්නේ දුතිය කියල හම දෙවන්නේන එතකො දුතිය ආගාත පටිවිනේ සූත්‍රය කිය හ පටම ආගාහත පටිවිනේ සූත්‍රයේ කියල සූත්‍රයකුත් එහෙනම් තියෙන් ඩෝන එක තියන නිසානි දෙක ගැන කතා කරලා තියන්නේ සූත්‍රයකුත් තියෙනවා පට මාගාත පටිවිනේ සූත්‍රයේ නමුත් අද මාතෘකාව කරගත්ත දුතිය ආගාත පටිවිනේ සූත්‍රයේ එදර මේ ආගාතය කියන වචනය තේරුම තමයි දේශයේ කේන්තිය තරහව නැතිකරගන්න ක්‍රම පහත් දේශනා කරනවා අපි හැමෝමගාව ක්‍රියාත්මක වෙන කලේසයක් නෙමේ දවේශය කියල කියන්නේ නමුත් අපි විසින් නැති කරගත යුතුම්ම ලේසයක් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට නම් භාවනාවේ දියුණුවක් දකින්න පුළහංකමක් ම නැතුව යනවා මේ දේශ සහගත සිතවිලිත් එක්ක එදොට ඒ අතින් ඒ පුද්ගලයාට විශාලා ආලාභෙක්තියෙනවා අනිත්කාරණාව තමයි පිණිතිනිි දේශය කියන්න කොහොමත් බරපතල අකුසල කරමය. භාගිතුන් වහස වරක් දේශනා කොට වදාලේ නත්ති දෝස සමූ ගහු කියලා. දේශය හා සමාන ඩැහැ ගැනීමක් නෑ තින් ඩැහැගැනීම් ගැන කතා කරන කොටේ අපි බොහෝ දේවල් කතා කරනවා සිංහෙක් මුුවෙක් දැගන්නවා. සිඹුලෙක් තව සතෙක් දැහැගන්නවා. උකුස්සෙක්වාගේ සතෙක් ඒත් තමන්ගේ ගොදුරු කරගන්නඩ පල්ල හැන්න තවත් සතෙක් දැහැගන්නවා. එන්න මේ දැහැගන්නවා කියන වචනය අපි දන්නවා. තැබයි සිංහකුට මුුවෙක් දැහැගන්නවා කියනෙ එක හරි ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් වෙන්නේ නෑ. අපි දකිනවා සමහර වෙලාවට සැපුම් ගණන් ගලොගන් සිදිරීම. හිදි ඒ දුවනකොට මඩවලවල්ල ොලින්දුවනවා කටුපඳරු අස්සෙන් දුවනවා බෑවුන්වලින් කඳුවලින් බොහෝම දුක්විදලා දුක්විඳලන් දැහැගැන්ඩුවනි.ඉ කිමුලෙක් වුනත් වතුරේ එන්න සතෙක් දැහැගණන්ඩ නමුත් සෑහෙන පරිශ්්‍රමයක් දරනවා. නමුත් ඒ කරුණු පැහැදිලි කරලා මේ සඳහන් කරන්නේ. දේශය නැමති ධර්මතාවයට මාවඩ හැගඩ ගතවෙන්නේ තප්පර ගානක් වගේ සුළු කාලයක් ඉතාම පහසුවෙන් මාවල්ල ගන්නවා අං ඒක නිසා මෙතන සඳහන් කරනම් මේ දේශයේ නැති කර ගණ්ඩෝනේ දේශය හරි වයනකකුසලය එතවට දේශය නැති කරන ආකාර පහක් තමයි මෙතන උගන්නන්නේ අපි එනම් සූත්‍රයේ සාකච්ඡා කරමුූ මේ සූත්‍රයේ සාාරිපුද්තයන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරඩ පුද්ගලයෝ පස් දෙනෙක් ගැන පැහැදිලි කරනවා. එකපුද්ගලය ඉන්නවා එයාගේ කාය සමාචාරය හොඳනෑ. කායිකැහැසිරීම් හොඳනෑ. හැබැයිවාචසික හැසිරීම බොහෝම හොඳයි. ආං එවන් පුද්ගලයෙක් පිළිබඳව අපිට දේශයක් ඉපදෙනවනං අපි දේශයේ පාලනය කරන්නේ කොහොමද එතට දෙවැනි පුද්ගලය ඉන්නවා වාචසික සමාචාරය ඉතාම නරකයි හැවැයි කායි කැහෙසිරීම බොහෝම හොඳයි එවන් පුද්ගලියෝ දැක්කහමත් අපිට තරහයිනවා. තුන්වෙනි පුද්ගලයා කායික හැසිරීම හොඳනෙත් නැහැ වාචසික හැසිරීම හොඳනෙත් නැහැ නමුත් ඉතාම කලාතුරකින් අපිට දකිින්ඩ ලැබෙනවා ඔහු හොඳ වැඩක් කරනවා. ඒ ජීවිතය හොඳ වැඩක් කෙරෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඉති මේ කායික වාචසිික හැසිරීම් දොකාරයම ඉතාම පහත් විදිහයි නං. දගලෝ දක්හම කොහොමත් අපිට තරහයනවා. හතරවෙනි පුද්ගලය. එයාගෙන කායික හැසිරීම හොඳ නෑ වාචසික හැසිරීමත් හොඳ නැහැ මනසක්‍රියාත්මක වෙන හැටිත් හොඳනෑ සරුව ප්‍රකාරයෙන්ම යහපත් කියල ක්‍රියාවක් ඒ පුද්ගලය තුළ ඇත්තේම නෑ. අනුන්ට කරදර කරන අනුන්ට හානිකරන අනුන්ට රිදවන ඉතාම පත්. වැඩ තමයි ඒ පුද්ජලයා ගව තියෙන්නේ ඉතින් සරුව ප්‍රකාරයෙන්ම හොඳ නැති පුද්ගලයෙක් දැක්කත් අපිට තරහයෙනවා පස්වෙනි පුද්ගලය ගැන කියනවා ඒ පුද්ගලය සරුව ප්‍රකාරයෙන්ම හොඳයි නරකයි කියන්නට කිසිම දෙයක් නෑ හැවයි මේ ලෝක ජීවත්වෙන සමහරාට මෙ සරුව ප්‍රකාරයෙන්ම යහපත් අයිදිහාබලල තරහුඋපද්දව ගන්න අවස්ථා තියෙනවා දි මේ තමයි පුද්ගලයෝ පස් දෙනා නැන්තට පලවෙනි පුද්ගලයා කියල කීවි කාය සමාචාරයේ හොඳ නෑ වචී සමාචාරයේ හොඳයි තෙදර මේ කායික හැසිරීම් හොඳ නෑ කියල කියහම ඔහු ඉඳගණ්ඩ දන්නේ නෑ ඉඳගණ්ඩ දන්නේ නැහැ කියල කියහම තැනක වාඩි විච්චහම සමංලඟඉන්න වැඩි හිටියෝද එමත වෙනත් ගරු සරු දෙෙක්වී යුතු අයද එම සැලකිල්ලක්නේ අනික් අයට කරදර වෙන විදිහට පාද දිගු කරනවා. සමරට පුටුවකගේ වාඩිවෙලානං අනික් අයට කරදර වෙනවිිහිට විදිහට පුටුව එහාට මෙහට පත්දෙනවා. සහරලාට ගිහිල්ල වාඩි වෙන්නේ දැ දොරකඩම වාඩි වෙනවා. ගොයවාගේ අවස්ථානන් අප ඕන තරන්දකිනවා. ට එතින ඇතුළුට එනටත් කරදරයි එලියටේනයටත් කරදරයි ඔ බනාහනතෙන් වල බොහෝසය දකිනවා ඒ අඩුපාඩුව අපිගේමු ධර්ම ශාලාවකට යන්නේ බණහඩ කියලා සාලාව ඇතුළි ඕන තරං ඉඩතියෙනවා නමුත් එනේනයි ඉඳගන්නෙමු දොරගාව තිං අර සාාලාව ඇතුළට යන්න්න හදනයට එක ලොකු කරදරයි ඉන් දේශ සහිතව තමයි අස බොහොමමාරුවෙන් ඇතුළට යන්නේ. දෙට අනික්කායට කරදර වෙන විදිහට තමයි ඒ හැසිරීම් තියෙන් ඔය කාරණක් කීපයක් මතක් කළේ අපේ කායික ක්‍රියාකාරකංවොල ස්වභාවයට අනුව අනික්කායට කරදර වෙන අවස්ථා බොහොම වැඩී. එති ඒ වගේ දැන් මේ පුද්ගලයගේ කායික හැසිරීම හැම අතින්ම නරකයි. වචන පාවිච්චි කරන්න ගියහම ඔහුත් තැනට සුදුසු විදිහට මනාව කතා කරනවා බැඩිහිටියකුට කතා කරකට බොහෝම ගරුසරුඇතුව තමයි කතා කරන්නේ ස්වාමින්න් වහසෙනමක් මුණ ගැහුණ හම සමහලට ළඟට ගිහිල්ල ඉස්සල්ල වන්දනාමාන කරලා බොහෝම ගෞරවයෙන් කතාබා කරනවා එතකොට සුදුසු තැන සුදුසු විදිහට වචන පරිහරණය කරනවා. උත්සඩින් කතා නොකළ යුතු තැන බොහොම පහත්ස්ොරෙන්ම කතා කරනවා. අන්න අයට කරදරයක් නොවෙන විදිහෙටම හැසි වචන හසුරුවනවා. එතුර දෙමයාගේ වාචසික හැසිරීම ඉතාම හොඳයි කායික හැසිරීම ඉතාම නරකයි නමුත් මෙයාගේ කායික ක්‍රියාකාරකම්පිළිබඳව. අන්නායට නිරන්තරීෙන් ඇතිවෙන්නේ දේශයක් නමුත් සාරිපෘත්‍යයන් වහන්සේ දේශනා කරනවා වෙනත් කෙනෙකුගේ කායික හැසිරීමක් දිහා බලල තමන්ගේ හිතී දේශයක් උපදවගන්නවා කියල කියන්නේ අනුන්ගේ වරදක් නිසා තමන් අපායට යන්න හදනවා. ඒවාගේ වැඩ. නමුත් ඔහු පිළිබඳව උපදින ආගාතයේ නැති කරගණ්ඩුවනෑ. පොහොමද දැන්ගේ යාගාතයේ නැතිකරගන්නේ. ඔහු ඒක පැත්තක් හොඳයින්න. වචනහැසිරවීම හොඳයි. ආංෙ යහපත් පැත්ත ගැන කල්පනා කරල තමයි ආයහපත් පැත්ත ගැන උපදින දේශයේ නැති කරගණ්ඩුවෝනි. උදාහරණයක් සඳහන් කරනවා. හන්සුකීලික චීවර ධරණ භික්‍ෂූන් වහන්සේ නමක් මාර්ගයේ ගමන් කරනකොට උන්වහන්සේ දකිනවා රෙදිකෑල්ලක් වැටිල තියෙනවා. උනසට එක ගොඩක් වටිනෝ. ඇයි මෙහෙම රෙදිකෑලි එකතු කරලා තමයි සිවර හදාගන්නේ. රෙදිකෑල්ලට හිමිකාරයෙක් නෑ වැටිල ගියපපු එක. එනිසාම භික්‍ෂූන් වහන්සේ තමන්ගේ වම්පාදයෙන් රෙදිකෑල්ල පාගලා දකුණුපාදයෙන් රෙදිකෑල්ල දිගඇරල බලන. උන්වහන්ස දකිනවා එරෙදිකෑල්ල එක පැත්තක් දිරලා.ඒ පැත්ත ඉරිල ගිහිල්ල. නමුත් උන්වහන්සට ප්‍රයෝජනයට ගණ්ඩ පුළුවන් කොටසක් ක්‍රෙදිකඇල්ලි තියෙනවා. එනිසා හිමියෙක් නැතිමේ රෙදිකැඇල්ලා අරගෙන එරෙදිකැල්ල දෙකට මැද්දෙෙන් ඉරලා දිරපු කෑල්ල විසි කරලා හොඳ කොටස අරගෙන ගිහිල්ලා. තමන්ගේ සවරට එකතු කරලා පඩුපෝල උන්වහසේ සිවරක් ැටියට එක දරන්ඩ හදා ගන්නවා. එතරේ භික්ෂූන් වහස රෙදිකෑල්ල කොහොම ප්‍රෝජණයට ගත්ත නරක කෑල්ල අයින් කලා හොඳ කෑල්ල අරගෙනගිය. දැනර පුද්ගලයගේ නරක පැත්තක් තියනවා. කායික හැසිරීම් නරකයි. වාචසි කැහැසිරීම් හොඳයි. ඔහුගේ උසස් වූ වචන හැසිරවීම පිළිබඳව සතුටු වෙලා කායික හැසිරීම සම්බන්ධීෙන් මගෙහිතය උපදින දවේශය යටපත් කරගන්න කියන කියනවා. හොඳ පැත්ත ගැන හිතල නරක පැත්ත ගැන උපදිනි දවේශය යටපත් කරන්න කියනවා. දෙවෙනි පුද්ගලය. එයාගේ වාචසික හැසිරීම හොඳ නෑ. හැවයි කායික ක්‍රියාකාරකං ඉතාම හොඳයි. ද්ල කතා කළන්ඩියුත් කියන්න බුරුව. එහෙම නැත්තං කියලමක්. නැත්තං පරුස වචනය. එහමනත්තං හිස් වචනලට තමයි නිරන්තරයෙන් පෙළබෙන්නේ. එහෙමත් නැත්තං වැඩිහිටියෝ ඉන්න තැන ගරුසරු කරන්නේ නැතුව සමහරලාට පහත් වචන පවා පාවිච්චි කරනවා කවුරු ගාාවද ඉන්න කියලා හිතන්නේ නෑ. කොතනද ඉන්න කියල හිතන්නේ විහාරස්ථානයක හිටියත් ම උස්හනින් කෑකෝගහනෝ නිහන්ටතාවි ආරක්‍ෂා කරන්න සූදානන් වෙන්නේනේ. ඒ වගේ වාචසික හැසිරීම් හැම පැත්තෙම්ම නරකයි හැබැයි කායික ක්‍රියාකාරකන්නන් ඉතාම උසස්. නමුත් මොහුගේ වාචසික වචන හැසිරවීමේ තියෙන අඩුපාඩුව නිසා මට ඔහු පිළිබඳු දේශසිිත්තුපදිනයක. නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් නමුත් ඒක මටන පාඩු අනුන් නිසා අමනාපග හිත් ඇති කරගන්නක දෙදර කොහොම දෙක නැති කරගන්නේ ඒකට උදාහරණයක් සඳහන් කරනවා සාරිපුෘත්්ධයන් වහන්සේ පුද්ගලයක් මාර්ගයේ ගමන් කරනවා සැබ මේ පුද්ගලර දැන් හොඳටම පිපාසයි ම පිපාසයෙන් මාර්ගයේ ගමන් කරනකොට ඔහු දකිනවා පාරයිනි පොකුුණක් තියෙනවා හැබැයි ඒකි තියෙනවා ඉතාම පිරිසිදු ජලයේ නමුත් පොකුණ මතුපිට දසවෙල්වලින් බෙහිට නමුත් මොහුට වතුරු අවශ්‍යම වෙලා තියන මොහොතා ඒනිසා මේ පුද්ගලය පොකුණට බහිනවා පොකුණට බැහැලා මන්ගේ අතපාවිච්චි කරලා දියසෙවල් ටික දෙපැත්තට කරලා දියසෙවල් වලට යටින් තියෙන පිරිසිදු පැන්දෝතක් කරගෙන පානය කරනවා ඒ පිරිසිදු පැන්දෝත පානය කරහම අර පිපාසිත පුද්ගලයට තියෙනෙ පුදුමාකාර සහනයක් එතුවට මේ කාරණාව උපමාවෙන් පෙන්නනවා අර මාර්ගයේ ගමන්කරන ලාන්තවෙච්ච පුද්ගලයා මම පොකුණ සහ පිරිසිදු ජලය කියල කියන්නේ අර පුද්ගලයකි තියෙන යහපත් වචන හැසිරවීම අයහපත් කාය සමාචාරයේ කියල කියන්නේ ජලය මතුපිට තිබුණ දියසෙවෙල් එදර ලාන්තවෙලා ඉන්න මම දියසෙවෙෙල් ඉවත් කරලා හොඳ වතුරදෝතක් පානය කරහම මම ලැබුව ලොකු සහනය. ජන අරපුද්ගලයාගේ දුර්ගුණයේ පැත්තකට කරලා ඔහු සතු යහපත් ගුණේ පිළිබඳව හිතන්ඩ කියනවා. ඔහුගේ අඩුපාඩුව ගැන තරහ උපදින හැම මුහොතකම ඔහුගේ යහපත් පැත්ත ගැන හිතන්ඩ. එහෙම හිතල හරි මෙ නිරන්තරේ මගෙහිතේ ඔහු පිළිබඳව උපදින දේශය පාලනය කරගණ්ඩ උත්සාහ කරන්න කියල කියනවා කාට යහපතක් කර ගැනීම සඳහාද තමන්ට යහපතක් කර ගැනීම සඳහා ද මේ කාරණම් මෙහෙම සඳහන් කරනකොට මටහිතනෝ මේ කතාකරපු පුද්ගලයෝ දෙන්නම අපිට වඩා හොඳයි කියට එක්කෙනෙකුගේ කාය සමාචාරය ඉතාම හොඳයි වචී සමාචාරයේ හොඳ නෑ අනික් එකනාාගේ වචී සමාචාරය ඉතාම හොඳ හාය සමාචාරයේ හොඳනෑ. දැන් සාමාන්‍ය සමාජ ජීවත්වෙන පුද්ගලියෝ ගැන කල්පනා කරලා බලහම ඔවුන්ගේ වචී සමාචාරයේ ඉතාම හොඳයි කියන්න පුළහම් පැත්තක් නෑ කාය සමාචාරයත් ඉතාම හොඳයි කියල කිය පුළු හංකමක්න. ඉද වචී සමාචාරයයි කාය සමාචාරයයි දෙකම හොඳ නැති මිනිස්සුන්ට වඩා එක්කෝ වචී සමාචාරයේ නැත්තං කාය සමාචාර හොඳ පුද්ලය ආරපුද්ගලයන්ට වඩවුසස්. නමුත් එවන් අය පිළිබඳවත් දේශයක් උපදිනවනන් මේ සමාජය ඔබට මට නිතරම ගැටෙන්ට වෙලා තියෙන්නේ. කායික සංවරයයි වාචසික සංවරය යිද එකක නැති මනිස්ුෙේ. එතිකට අපිට හිතපාලනය කරගණ්ඩ මේ කියන කාරණාවට වඩා පොච්චර මහන්සි වෙන්ඩ වෙනවද. කොච්චර ගැටී මැතියෙනව. ඒක අපේ නිවසේ ඉඳල ස්වභාවය ඒකයි. ඊළඟට මේ කාරණා පිබඳව අහගන ඉන්නකොට පින්නතුනේ අපිළඟ හොඳ මින්මක් හදා ගණ්ඩෝනෑ. මම මේ අයාතර කෞු්ද එමලේද හිතණ්ඩුවේ එකන මමනෙමේ. ඇම කෙනෙක්ම මන් ගැන හිතන්ඩෝනෙ මම කෞුද මේ අයාතර මගේ කාය සමාචාරය හොඳයි වචී සමාචාර හොඳ නැද්ද ගැත්තං වචී සමාචාර හොඳයි කාය සමාචාර හොඳ නැද්ද එනම් මගේ අඩුපාඩුවතියන්නේ කාය සමාචාරය න වචී සමාචාරය වගේ මමගේ කාය සමාචාරයත් නිවැරදි කර ගන්නවා. එහෙම වෙච්ච දවසතත් අපට පුදුම ලාබයක් ඒතුළින් තිේරවා. එනිසා ගොඩක් ගැඹුරට හිතඩ තියෙන සූත්‍රය තුන් එනි පුද්ගලය එයාගේ කාය සමාචාරයේ හොඳ නිත් නැහැ වචී සමාචාරය හොඳ නිත් නෑ හැබැයි ඉතා ඉන්දල්ලා හිටල හොඳ වැඩක් කරනවා දකිනවා එක ඉතාම කලාතුරකින් වෙන වැඩ ඉන්දල්ලා හිටලා හොඳ වැඩක් කරනවා කියල කියන්නේ ඔන්න කලාතුරකින් දකිින්ඩ ලැබෙනවා ඒ පුද්ගලය බනාහනවා බනාහන කෙනෙක් නිමේ නමුත් ඉතාම කලාතුරකින් දකිනවා ඒ පුද්ගලයෝ බනහනවා කලාතුරකින් දවසක දකිනවා එය මල් නෙලෙනවා තවත් කලාතුරකින් දවසක දකිනවා ඔහු බුදුන් වදිනවා ඉතාම කලාතුරකින් දවසක දකිනවා තමන්ගේ මවට උපස්ථාන කරනවා. මෙන්න මේ වගේ ඉතාම කලාතුරකින් හොඳ වැඩක් දකිනෝ. කාය සමාචාර හොඳ නිත් නෑ වචී සමාචාර හොඳනිත් නෑ. දැඟතුර කාය සමාචාර වචී සමාචාර දෙකම හොඳ නැති. මේ පුද්ගලය පිළිබඳ අපිට අමනාපයක් ඇතිවෙන් නැද්ද. නිරන්තරේ ගමනාපක ඇති වෙන. නිරන්තරයෙන් දේශය උපදවගන්නවා. අමනාපකම කියලකිවි දවේශයමයි. හැබැයි ඔහු පිළිබඳව උපදින දේශයත් මට මහ නපුරක් බෞද්ඩ පත්වෙනවා. අන්න එක නිසා මම දැන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් මගෙහිත පාලනය කරන්න කොමද. තාම කලාතුරකින් තමයි හොඳ වැඩැත්වෙන්. ැති මටහිෙනවා අපි මේ ජීවත්වෙන සමාජය ඉන්න පුද්ගලයන්ගෙන් සීයට අනුව පහක්කේ වගේ කියලා හොඳ වැඩ තියන්නේ බොහොම කලාතුරකින් හොඳ වැඩ කියල පෙන හොඳම වඩෝන සමහරයි සමාජයට පේන්න හොඳ වෙනවනි ඇත්තටම සරුව ප්‍රකාරයම හොඳ නෑ නමුත් ඊටත් වඩා තවත් දුර්ගුණයක් තියෙනවා කපටිකම කියන එක ඒනිසා හොඳයි වගේ ඉන්නවා. නමුත් හොඳනේ නැහැ ඔවුන් හඳුන ගණ්ඩත් තර අමාරුවයි. කාලයක් ගෙවෙලා අපිත් අමාරුවී වැටිල තමයි පුද්ගලය කවුද කෙල වැටහෙන්ට පටන්ගන්න. ඉති ඒනිසා ඒකයිම සඳහංකලේ මේ කරුණු ජීවිතයට එකතු කරගෙන වැඩි වැඩිෙන් මේ කරුණු දි බලන්ඩුවඕන හිතන්ඩුව. ද අර පුද්ජලයායගේ කායි සමාචාරයත් හොඳනෑ වචී සමාචාරයත් හොඳනෑ ඉතාම කලාාතුරකින් යහපත් වැඩක් දකිමවා. සාරිපපුත්්යෙන් වහසේ දේශනා කරනවා මාර්ගයේ ගමං කරන පුද්ගලයකින්වා බොහෝම පිපාසයි. ඟ අපි දෙවනිවදාහරණේත් පිපාසිතයක් ගැන කතා කළා. තැබැයි ඒ පිපාසිතයවාගෙනනඒ මේ පිපාසිතයට නං ඩැක් කලන්ති වගේ. වතුර නැතු ඇඟ වේලිලා දැන් කලන්තගතියයි. ඒ තරම් අමාරුයි. හැබැත් හැබැයි මේමාර්ගයේ ඉදිරිියෙන්වත් පසු පසිංවත් වතුරතිය තැනක් පිළිබඳවනං ඔහුටු මතක නැහැ. දැන් වතුර නැතුව ජීවිතයේ නැතිවෙේද දන්නෙ නැහැ කියන තැනට එනකම්ම කලාන්ත වෙලා තියෙන්. ආන්ගේ තරන් කලාන්ත වෙලා ඉන්න මේ පුද්ගලයා හදිසියේ දකිනවා මේ කුරවලක එකතුූන වතුර ටිකක් තියෙනවා. මොනවද කුරවල කියල කියන්නේ. දැන් ගවයෝවාගේ සත්තුන්ගේ කුර තියෙනව පාදී. අස්වයෝවාගේ සත්තුන්ගේ කුර තියෙනවා. දැන් එතකොට මේ මදක් තෙමුණ පොළොවේ මේ සත්තු ඇවිදිනකොට අර කුරවලට පොළොව ටිකක් කැඩෙනවා. ලොකු වලක් හැදෙනවනිමේන. ආං ඒකට තමයි කුරවල කියල කියන්නේ. දැන් මේ කුරවලක තියෙනවා ස්වල්පවූ වතුර ටික. දැන්මී වතුර ටික කෝප්පෙන් ගණ්ඩ පුළුහන්ඳ කුරවලේ වතුු කෝපපෙන් ගණ්ඩත් බෑ. කුරවලක එකතු වෙච්ච වතුරු දෝතට ගණ්ඩ පුළු හන්ද. දෝතට ගන්නක් බෑ. ඒ තරම් වතුරත් නැහැ නි එහෙම කරන්න ගියොත් බොර වෙනවා. නමුත් දැන් කලාන්ත වෙලා ජීවිතයේ පවා නැතිවෙයිද කියන තරමට අසයි අපහසුවෙන් ඉන්න මේ පුද්ගලයට මේ වතුර ටිකත් සහනය. යන්තමට දිවට අරගෙන තොල කටේගා ගත්තුත් ඒක මේ වෙලාවේ ඔහුට පුදුමාආකාර අස්නෙසිල්ලා. නමුත් පහසුද ඔහු එතන දන බිමතියල දෙවලමිට බිමතියල්ලා මුහුණ හොඳටම කුරවලට පාත් කරලා. ග දිවෙන් තමයි මේ වතුර ටිකාර ගණ්ඩෝනිේ. ඒකත් කොච්චර පරිස්සංවෙන්ඩෝ නැද සමහරලාට කුරවල තමන්ග දිවට වඩා කුඩාවෙන්න පුළුවන්. ඊඟට ඒ පොළොවේ වැදනොත් ආයුතු වතුර ටික පිරි සිදුවෙනවා. මේ බුදාහරණය පෙන්නලා තියෙන්නේ ඒ තරම්ම සංකීර්ණ වැඩක් මේකුර වලේ වතුර ටික ගන්නවා කිය එක. නමුත් කෙසේ හෝ අරගත්තත් කලාන්ත වෙච්ච පුද්ගලයට තියනෙන ලොකුසානය. එන සරුව ප්‍රකාරයෙන්ම කයයි වචනයයි දෙකම හොඳ නෑ ඉතාම කලාතුරකින් ස්වල්ප වූ හොඳ වැඩ දකින පුද්ගලි. දැම් මේ පුද්ගලය පිළිබඳව අපිට නිරන්තරයෙන් දවේශය මයි උපදින්නේ. නමුත් ඔහුගේ අභ්‍යන්තරයේ තියෙනර සුල්ලු ගුණය ගැන කල්පනා කරලා. බොහෝම ඇත දවසක මම දැක්ක අහු සිල් අරගෙනඉන්නවා. දැන් වසර ගණනාවකට කලින් ම දැක්ක අහු එක දවසක් බනාහනෝ. අන්න ඒවාගේ ඈතින් දැකපුස් යම් ස්වල්ප වූ ගුණේ ගැන කල්පනා කරලා. ඔහු පිළිබඳවූ උපදින දේශසිත පාලනය කරගණ්ඩ කියලා කියනවා. ඒකෙ ලාබීතියෙනෙ තමන්ටයි එළඟට හතර වෙනි පුද්ගලයා හතරවෙනි පුද්ගලයා සරුව ප්‍රකාරයෙන්ම හොඳ නැතිකෙනි ඔහු ගෙනම් මොකවත්මනය හොඳයි කියල කියන්න ධර්මතාවය ඉතින් හැම අතින්ම දුර්ගුණයෙන්ම පිරිච්ච පුද්ගලයෙක් දකිනකොට අපේ හිතේ නිරන්තරයෙන් දේශයක් උපදිනවා. ඇතින් එනව දැක්කත් දේශසිතක් උපදෝල මගාරින්ඩුක්සාහ කරනවා. අපේ ගෙදර ඇවිල්ල අනම් මං එනකොටේඒ පුද්ගලය සමහට මම ඉදිරිියෙන් එන්න පිටිපස්සෙන් ඇවිල්ල ගෙට ගොඩ වෙලා නි්ශබ්ද වෙලාඉන්නවා. ගො දැක්ක ගමම්ම දේශ සිතක් තමයි උපදෙන්නේ. ඒ තරම් ය පුද්ගලයා සතු දුර්ගුණයක් මයි තියෙන. නමුත් එවන් පුද්ගලයෙක් සම්බන්ධයෙන් උත්. මෛත්‍රී සිතක් උපදවගණ්ඩ පුළහන්නම් ඒක මට මම පිළිබඳවල්ලොකු තක්සේරුවක් දෙන්න වටින තැනක්.කොද මෙවන් පුද්ජලයක් පිළිබඳවත් මට දේශයක් උපදින්නේ නැත්තන් මං ගොඩක් උසස් තැනක ඉන්නවා. එතට අපිට අපිවා අධ්‍යනය කරල බලන්ඩ හේතුකාරණා ගොඩක් මෙතන කියනවා. තමන් කවු්ද කියල බලාගන්න තමන්ට යහපතක් බෙනුවෙන් හැම වෙලාම යෙදෙනවද කියල බලන්ට. මිනිස්සු හැම වෙලායම තමන්ට ලාභයක් තියෙනවනං එතැනෙන ඉන්නේ. හැබැයි ඒ හොයන ලාබේ ලෞකිකයි ලෞකික ලාබේ ගැන ළඟතම ඉන්නේ ලෝකෝත්තර ලාභයක් ගැන හිතන්න එනෑ කොහොමන්. ති ඒනිසා සාංසාරිික වසයෙන් ගොඩක් පාඩුයි එක ජීවිතයක කරගන්න වැරදිනිසා ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් දුක්ගනිිනවා. එත රොහු ලාබයක් හැටිට හොයලතින් පරලෝවට දියුණුවක් සඳහන් එෙමෙයි මෙ ලෞකික දියුණුවක් දසා විතරයි කැපවෙලාතින්. හැබැයි ලෞකික දවුණුවට වඩා ලෝකෝත්‍ර දියුණුව වෙනුවෙන් තමයි ඥානාවන්තයක් කැපවින්න. ද දැන් අපි කොහොමත් සුගතියක ඉපදිලා හින්නවනි. ගෙනාපු ආවිෂයට අනුව අපි මෙහි ජීවත්වයෙනවා. හැබයි මෙහෙෙන් මේ ජීවිතය අත්තැරිය හම මට තවත් කොතන හරි තැනක උපතක්තියෙනවා ඒ උපත කොතනද කියලා දන්නෙ නෑන අපි අපි ඒක නොදන්නවා වනාට ඒ උපදින්ට ඕන තැන තීරණය කරනවා අපි මෙහෙදි කරන වැඩකටයුතු එක්ක. සමහර වෙලාවට ඒ ජීවිතයේ ඉතා දුක්ඛිත තැනක ඊළඟ පිසිඳ ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. තැබයි ඔබවත් මමවත් අපි කවුරුවත් කැමති නෑ මේ ජීවිතයේ මරණින් මස් මත්තේ මැස්සෙක් වෙලායිපෙළෙන්් කෝදුරුවෙක් වෙලායිපෙළෙන්ට. අනුන්ගේ මලකුණක වහලා ඒ මලකුණ ආශ්‍රය කරගෙන ජීවත්වෙන ඉහෙන මැස්සෙක් වඩ අප කිසිම කැමැත්තක් නෑ. වැසිකිලිවලක පණුවෙක් වෙන්ඩ වතුරකඩක ජීවිීක් බවට පත්වෙන්ඩ. තිරිසං ආත්මික උපදින්ඩ කිසිසේ අපි ජීවිතයේ බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ. අපි බලාපොරොත්තු නැතිවුනාට එහෙම වඩ බැරිද එහෙම වෙන්ඩ තියෙන ඉඩකඩ සීයක්තරා. නමුත් අපි අකමැ තිනං එතින්ට යන්ඩ මා විසින් මාවාරක්‍ෂා කර ගතයත්තුයි. අපි තුළ අභ්‍යන්තරිකව ක්‍රාත්මක වෙන කලේසධරමයක් විවිධයි. ඒ අතර ඒක ලේසියක් තමයි දේශය කියල කියන්නේ. මට පුළුහන්න්නං ඉස්මතුවෙන කලේසියන් හඳුනගන පාලනය කරඩ මට හපතක් කරන්න යම් ශක්තියක් තියෙන පුද්ගලේ. එනිසා මෙතැනැද මේ සරුව ප්‍රකාරයම හොඳනැඇති පුද්ගලය පිළිබඳව මගේ හිතේ උපදින දේශයේ පාලනය කළ යුත්තෙක් කොයි විදිහටද කියලා සාරිපුද්්‍යයන් වහන්සේ උදාහරණයකින් සඳහන් කරනවා. මෙතදි සඳහන් කරනවා එක පුද්ගලේ මාර්ගයට අවතීරණ වෙලා ඉන්නවා. හැම මාර්ගයට අවතීරණ වන පුද්ගලයා රෝගීක්. අපි කීම්කොම මේ රෝගියයා බිහෙත්සාලාවට යනවා කියලා. එයා තනියම බේත්සාාලාවට යනවා. තමන්ගේ ගෙදරින් නික්මිලා දැම් බොහෝදුර පයිම්ම ගිහිල්ලයිතියෙන්. හැබැයි දැන් අසනීප තත්ත්වයේ එන්ඩ එන්ඩ මාර්ගය තුළ මුත්සන්න වෙලා. තවත්නං බිහිෙත්සාාලාව දක්වා යන්න පුළහංකමක් නේ. සූත්‍රයේ බිහිෙත්සලාාවක් ගැන කතා කරන්න නැහැ. අධ්‍යාන මාර්ගයට අවතීර්ණවෙච්ච පුද්ගලය ගැනකතා කරන්නේ. මමි කාරණාව තේරුන්ගන්න යෙහෙම සඳහන් කළේ ඔහු දැන් නිවසින් පිටත් වෙලා නිවස පහු කරලා බොහෝදුර ගිහිල්ලා. නමුත් බිහෙත්සාලාවට යන්න්න තවත් දුරයි. නමුත් දැන්බයාට හොඳටම ලෙඩේ උත්සන්නයි. උපස්ථායිකෙක් ළඟනෑහ. මෙයා බෙහෙත්සාලාව දක්වා හෝ ගෙදරට අරගෙනයන්ඩ පුළුහන් සුදුසු පුද්ගලයක් ළඟනේ. දබාණ්ඩ මේ ලෙඩා මේ මහපාරය ලෙඩිය උත්සන්න වෙලා මොන තරන්නම් අසරණ වෙලා දින්න කියලා. පෙදර මේ කවරු ගැනද කියන සරුව ප්‍රකාරයෙන්ම හොඳ නැති පුද්ගලය ගැන. ආන් ඒනිසා සඳහන් කළා දැන්ම පාරය ඉන්න පුද්ගලයායට සුදුසු භෝජනයක් නෑ. සුදුස බෙහෙතක් සුදුසු උපස්ථායිකයෙක් නෑ ඔහු අරගණයන්ට සුදුසු ශක්තිමත් පුද්ගලයෙක් නෑ. ඒ නිසා තමයි පාරි අසරණ වෙලායින්නේ. එතුරු මොකක්ද මෙයාට සුදුසු බෙහෙතක් නෑ කියල කියන්නේ. මෙතර සඳහන් කරනවා ඔහුට සුදුසු භෝජනයක් නොලැබීම සුදුස වාහාරයකුත් නෑදැල්ලිඩ වෙ. සුදුසු භෝජනයක් නොලැබීම කියල කියන්නේ විශේෂයෙන් පැවිදි ජීවිතයට පත්්‍රච්චායි යන. දරිපුතයන් වහසමේ කියන්නේ පැවිදි ජීවිතයට පත්වෙලා ඉන්නවා. හැබැයි සමත විදර්ශනා වඩල මාර්ගයක් පලයක් ලබල නෑ. එදට පැවිද දෙෙක් විදිහෙට ජීවත්වයෙනවායි ඔහු පැවිද්ෙක් නමුත් මාර්ගයක් පලයක් ලබල නෑ. තිකට ඒ පැවිදි ජීවිතයේ හැබැ අර්ථය මුදුම් පත්කරගෙන නෑ. අන්නහික තමයි කියන්නේ. සුදුසු භෝජනයක් ලැබිල නෑ. පැවිද තුළ තමන්ගේ සුවිශේෂී බලාපොරොත්තුව මුදුම් පත් වෙලා නැහැ. සුදුසුභෝජනයක් නෑ.ඊළන්න සඳහන් කලාා සුදුසු බෙහෙතක් ලැබිලා නෑ මේ පුද්ගලය. මාර්ගයේ අතරමං වෙලා ඉන්න මොහුට සුදුසු බෙහෙතක් නෑ. දර මොකද මේ බෙහිත කියල කියන්නේ. සමත විදර්ශනා වඩන්ඩ කාලයක් බෙෙන්කරල නෑ. සුදුසු බෙහෙත ලැබිල නෑ කියන්නේ එකයි. සමත විදර්ශනා වඩන්ඩ කාලයවෙෙන් කරල නෑ. ගිහි හෝවයිවා පැවිදි හෝවේවා මේ සංසාරෙන් එතරයන්ඩ. භික් භික්ෂීය උපසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසට අයිති වෙන අපි භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා තමන් වෙනුවෙන් යම් කාලයක් වැයිකරන්න මෝනෑ. අපට දවසකට ගෙවෙන පෑගාන්න පැවි අතර. මේ පැවිසිහතරෙන් නිදාගත්තනන් පැහ අර පැවිසි හතරෙන් පැහයක් අයි කරන්නුවේ. මදමින් නිදාගත්ත කාලය මගේ එලවට මෙලෙවට දෙකටම වැඩ. එක දහමේ සඳහන් කළේ ජීවිතය වද බව කියලා. නිදාගත්ත කාලය ජීවිතය වද බව මෙ කැනෙ වැඩක්ම නැති කාලයක්. එදර මටතියනෙන තව පැෑ දහටයි. පැහයකයින් වෙලාන්නේ මේ පෑ දහටී මොනෝද මම කරන්න. මේ පැෑ දහාට ඇතුලේ ම රැකියාව කරන්නත් ඕනෑ. තව නොයෙක් උදව් පදව් කර අනික් අයට කරන්න තියෙන යුතුකං වෙනුවෙන් කාලියොම් කරන්නත් ඕනෑ. ඔය විදිහයට කාලයේ බෙදාගෙන බෙදාගෙන ගිහිල්ල බලහම. මේ පැෑ දහට ඇතුලේ මටවෙන් විච්ච කාලයක් තියෙනවද කියල බැලූ. මට කාලයෙක් වෙන් කරල නෑ. සමාජසේවා වැඩේ. ආගමික වැඩ තවත් නොයෙක් සුබසාධන කටීට යාළුවන්ගේ මිත්‍රයන්ගේ කටී. මේවාගේ නොයේ කටේතුවලට කාලයවෙෙන් වෙලා තියවා මටවෙෙන් වෙලා. අඩුමතරමේ මේ පැෑ විසි හතරෙන් පැය හතරක්වත් මට අයිතිනං. ආගේ කාලය තුල මං බුදුන් වැඳගන්නවා. ඒ කාලය තුළ සමත විදර්ශනාවට ඉඩතියාගන්නවා. ඒ කාලය තුළ තවත් නොෙක් යහපත් ක්‍රියාකාරකංවල යෙදනවා මගේ සුබ සිද්ධිය උදදිසා. නමුත් ඉතල බලන්ඩ අපි ජීවිතවල එහෙම අපට වංවිච්ච කාලයප නෑ. දවසේ හෙම්බත් වෙනකං හැනිිහැම්ම වෙනකං වෙහෙසට පත්වෙලා කායික අපහසුතාවයට පත් වෙලා දැඩි වෙහෙසකට පත්වෙනවා මෙච්චර වෙහෙසිලා තියෙන්නේ කවුරු ගැනද කියලබල හම ලෝකීය මහජනයා වෙනුවෙන්ම වෙහෙසිලා මිසා. තමන් පිළිබඳ වෙහෙසන බව නෑ. යටත් පිරිසින් බුද්ධ වන්දනාවටවත් කාලයක් ජීවිතයවෙන් කරලා නොෙක් දවල්ලෝොට කාලේ වෙන්කරණ අය බුදුන් වඳින්දවත් කාලයක් වෙන් කරන්නේ නැහැ නමුත් බුද්ධ වන්දනාවෙන් ලැබෙන කුසලය කොච්චරයි කියල භාගිතුන්වාසිි දේශනා කළාද. භාගිතුන් වශස සඳහන් කරන්නේ අවුරුද්ධත් පුරාවට මෙ සක්වල මුළුල්ලේමු. දානසාලා පිහිටවලා ලෝකීය මහජනයට දන්දිනවා අවුරුද්ධක්ම සක්වල පුරාම දන්දිනවා එ එයින් ලබනවාන විශාල කුසලයක් ආන්යේ කුසලේ ප්‍රමාණය කොච්චරද කියල ාගිතන් වොහසේ සඳහන් කරනවා මහනෙන්න මගේ ශාසනයේ එක සෝවාන් ආර්යන් වහන්සේ නමකට යම් කෙනෙක් වන්දනා කරලා කුසල චිත්තයක් උපද වනවද ආන්යේ කුසල චිත්තේ හතරට බෙදලා ඒයි එක කොටසක් තරංවත්. සක්වොල මුළුල්ලේ අවුරුද්ධක්තිස්ස දුන්නේ දානය ආනිසන්සේ වටින්නේ කියලා. එතල සෝවාන් වහන්සේ නමකට වදින පින එහෙම නම් ලොෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබන පින කොහොම වෙඩිපාද. හා ශ්‍රද්ධා සිතින් අදත් බුද්ධ වන්දනාව කරනව නන් මුදල් විය දං නොකර මුදල් වියදන් කරලා ලබන්්ඩ බැරි මහක්කු සලයක් අපි හොයෙනවා. මිනිස්සු සමහර වෙලාවට කියනවා අපටත් සල්ලි තිබුණ නම් පින්කරන්ට තිබුණ කියලා. සල්ලි වලට කරන්නඩ බැරි පින්කං කොච්චර මේලෝකි තියෙනවාද. නමුත් අපේ කම්මැලිකමයි උනන්දුවක් නැතිකමයි ඒකට හරස් වෙලා තියනවා. එහෙමනම් සුදුසු බෙහෙතක් නොලැබීම සමත විදර්ශනා වඩන්ඩ කාලේ නොගැනීම. ඒ පුද්ගලයායටට සුදුසු උපස්ථායකයකු නොලැබීම කියල කියන්නේ. නිවැරදි මඟපෙන්වලා අවවාද කරන්න කල්්‍යාන මිතරයක් ඔහුට නෑ. කල්්‍යාන මිත්‍ර ආශ්්‍රයක්ක් නොලබිච්ච නිසා ඔහු යමක්කමක් වැටහෙෙන්න ගත්ත දවසිදලා පහත් වූ පාපතර කටයතුවලම තමයි යෙදනි. වර්තමාන බොහෝ දෙනාට කල්්‍යාන මිත්‍ර සම්පත්තිය නෑ. තේනිසා දරූ පවා ඉතා ලාබාලාවදීම නොයෙක් පෞකාරකංවලට යොම්වෙලා. ජීවිතයේ පරාජිත පැත්තට යොම්වෙලා. රාරක්කු බොනෝ මත්කුඩුවල්ට යොම් වෙලා මත්පිතිවලට යොමු වෙලා තවත් නොයෙක් දේවල්වලට යම් වෙලා ජීවිතයේ බොහොම කෙලිසිලා ගිහිල්ලා. කල්ල යනමිත්‍ර ඇසුරක් නෑ. එන මේ මාර්ගය ඉන්න පුද්ගලයට සුදුසූ පස්ථායකෙක් නෑැ කියන කල නමිත්‍රෙ. ලැබිල නෑ කියන එකයි. ගමට ගෙනියන්ට ශක්තිමත් පුරුෂයක් ඔහුට ලැබිලත් නෑ මොකද දැන්වහු පාර මැද ඉන්නවා බෙහෙත් සාලාවටත් දුරයි ගෙදරටත් දුරයි. කොහේ අන්ඩ ගියත් මොහුට දැන් අන්ඩ බැහ දැන්මොහු අරංයන්ඩ නං ශක්තිමත් පුද්ගලේ අවශ්‍යයි. එදර කවුද මේ ශක්තිමත් පුද්ගලයා නිවනැට පමුණු අන්ඩ පුළුවන් තතාගතයන් වහන්සේ හෝ සතාගත ශ්‍රාවකයකුගේ ඇසුර මොහුට නෑ. භාගිතුන් වහන්සේ නැහැ සුදුසු තතාගත ශ්‍රාවකේත් මහුට ලැබිල නෑ. ආංගේක නිසා මොහුදැන් මේ මාර්ගයේ තනිවෙලාසරයි. මොනමාර්ගේද මේ ඉන්නේ. සංසාරයේ නැමති මාර්ගයේ අන්තාසරණවෙච්ච අසරනම රෝගීක්. ඒ යන්නේ සසරින් විදෙන මගදන්නේ නැති. සසරෙන් මෙදන මඟ අහගන්න නැති. මේ සංසාරය ඉපදිලා පින පව හොඳට හඳුනගන්න නැතුව ඔහේ ජීවත්තන පුද්ගලේ ගැනීමේ කියන්නේ. අසරන ලෙඩෙක්. එතො ඒවාගේ අසරණ ලෙඩ්ඩු මේ සමාජයේ පුරාමඉන්නවා. එතොට මේ ලෙඩෙක් කියල කියන්නේ අපිට ලෙඩෙක් කියපු ගැෑමම්ම හිතන ලෙඩෙක් ගැනීමේ. සංසාරෙන් එතර යන මග නොදැන්න සසරාතර මං විචායි ගැනයි මේ කතා කරලාතියන්නේ. එතුව සරුව ප්‍රකාරයම වැරදි පුද්ගලයා ගැන අනුකම්පා සහගතව මෛත්‍රය උපදවන්්ඩ කියනවා අනේ මොහුට සත්පුරුෂයන්ගේ ඇසුරු නැති නිසා කවදනං සතරාපායෙන් මිදිල සංසාරරිෙන් එතර වෙයිද කියලා හිතන්ඩ කියර කියනවා. තේවිදියට ඔහුගැන පදිනනා ගහතියේ නැති කරගණඩ කියනවා අපි කෙටියෙන්ක්ස හිපත් කරම සාන කාරණාවත් සරුව ප්‍රකාරයෙන්ම හොඳයි. එතකොට සරුව ප්‍රකාරයෙන්ම හොඳයි කියා මෙතන ඉවනි භාගිතන් වහසේ. මුලින්ම වැඩයින්වා භාගිතන් වහන්සේ රහතන් වහන්සේලා මාර්ගඵලලාබීන් වහන්සේලා එතකොට මේවාගේ උතුමාන් වහන්සේල පිළිබඳව දේශසිිත්තුඋපදින්නේ නැද්ද පිඳද භාගිතුන් වහසසිරි කීද දෙනිෙක් දොස්කීවද. භාගිතන් වහසර කීදනෙක් චෝදනා කලාාද. ඉතින් භාගිතුන් වහන්සේ සමගත් ගැටුනනන් බාගිතුන් වහස ගැටිෙන් හ ඔවුන් ගැටෙන්ියනවා. දේවදත්ත මහතෙරුන් වහන්සේ වගේඇය කොයිතරං භාගිතුන් වහසර කරදර කරන්න උත් සහ කලාාද. රහතන් වහන්සේ ලට මාර්ගඵලලාබීන් වහන්සේට එවන් අනතුරු කරපු අය කොච්චර මේ ශාසනීන්ව. දෙන සරුව ප්‍රකායෙන් හොඳවුන්නත්. ලෝකයට යහපත කියල දුන්නත් ඒ යහපතට අකමැති ඒක තේරුම් ගණ්ඩ බැරිවෙච්චයි වෛර කරනවා. ජන සරවත් ප්‍රකාරයම හොඳ කෙනර් පිළිබඳවත් දේශසිත්තුපදිනවා. හැබැයි ඒ දේශසිත අනික් දේශසිතකට වඩා හරිම භයානිික දේශසිත. නොමුත් භාගිතන් වහසිද සාරිපපුදතයන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මෙන්න මෙවන් පුද්ගොලියෝ පස් දෙෙනෙක් මේ සමාජඉන්නවා. ඒ පුද්ජලෝ පස් දෙනා පිළිබඳව මෙන්න මේ සඳහංකරපු ආකාරයෙන් කල්පනා කරලා දුර්ගුණ කොයි තරං තිබනත් ස්වල්ප වූ ගුණේ ගැන කල්පනා කරලා ඔවුන් පිළිබඳව මෛත්‍රීසිත් උපදවා ගත්තොත් එක ලාබේතියනන්නේ ඔවුන්ට වඩා තමන්. එනිසා තමන්ට ගරු කරනවනන් තම තමන්ගේ අභියවෘද්දය බලාපොරොත්වයෙන වනං අනුන්ගේ ක්‍රියාකාරකමක් නිසා තමන්ගගේ සංසාරේ අඳුරුන් නොකරගණ්ඩ ප්‍රඥ්‍යාවන්ත වෙන්ඩ කියන එක තමයි මේ කියලතියන්නේ එනම් යම් කෙනෙක් ගැන දේශය උපදිනුවන්හන් මේ සූත්‍ර දේශනාවේ දුන්න උපදේශයේ අනුව කල්පනා කරලා ඒ දේශසිතපාලනය කරගෙන කටයුතු කරන්ඩ අපේ පින්නතුන් සියලු දෙනාටමත් ප්‍රත්නත්‍රයේ ආශරුවාදීෙන් ශක්තිය දෛරිය භාග්‍යිය වාසනාව උදාවේවා කියෙන ප්‍රාර්ථනා කරනවා. පිතනආද මෙ උතුම් ධර්මදාන මේ පුුණ්න්න්‍ය කර්මයට නන් අයිරිං දායක වූ සියල දෙනාගේම සහභාගිත්්‍යයෙන් උතුම් වූ ධර්ම දේශනාව සිදුකරන්න දායකත්වය දරණ බව සහිපත් කරනවා උතු අරමුණ හැටියට සඳහන් කරන්නේ මේ උතුම් වූ ධර්මදාන මේ පුුණ්්‍ය කර්මයට නන් අයිරින්දායක වූ සියල දෙනාටමත් ධර්ම ශ්‍රවණය කෙළසිරු දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාම මේ උතුම් පුුණන්නෙ ධර්මයන් හේතුවේවාගන කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉටමතරොසෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන්නාව බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින්ම උතුම් මූචතුරාරි සතති ධර්මය අවබෝධ වේවා මේ මස උපන්දිනය සමරණ සියලු දෙනාට රත්නත්්‍රය ආශිරුවාදය ලැබේවා. අසනීපතත්තෙන් යම් පීඩාවකට පත්වන කිසියම් කෙනෙක් වෙත්නං ඔවුන් සිරු දෙනාටම්ම මේ කුසල ශක්තියත් රත්නත්‍රේ ආශිරුවාදය තේතුවයෙන් නිදුක් නිරෝගි භාවය කිරජීවනය සැලසේවා. අපොත් වීවදාල නාව්‍යනේ සිරි අරයදම්ම මහාස්වාමීදරයන් වහන්සේටත්. දරනාාගම කුසල දම්ම මහා ස්වාමීන්දරයෙන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාරිශත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙසංසාරයෙන් එතරවෙෙන්ඩ මේ පුුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට සතුටින් ජීවත් විය හැකි ආකාරයට ශ්‍රීලංකාව තුළ කටයුතු කරන්න ශක්තිය ලැබේවා. ිසුශේෂි වූ පුණ්්‍ය භූමිය තුළ තමන්ගේ ආධ්‍යාත්මික සුවය දියුණු කරගෙන සංසාරීන්ගය තැරවෙන්ඩ සියලුදිනාටම භාග්්‍ය වාසනාව ලැබේවා කියලා ධර්ම දේශනාවේ දායිකත්වය දරන මේ සැදහැති දායක පින්වත් පිරිස විසිංහ සිහිපත් කරලා තියෙනවා. දේශනාවේ දායිකත්වය දරමින් නමසිහිපත් නොකරන මේ සැදහැවත් දායක පිරිස සීලුදිනාටමත්. මේ උතුම් සද්ධර්මදානානි සන්සේ අඩුනැතු අනුමෝදං වීවා අපවිසින් රැස්කරගත්ත ධර්මදානානි සංසයත් මේ පින්නතුන් රැස්කරගත්ත ධර්මශ්‍රවනානි සංසයත් මේ සැදහැති පිරිස ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මේදානය කරල රැස්කරගත්ත දාන් සද්ධර්මදානානි සංසයත් ඉතාමයික්මං භවේක සැප සහිතව මමා මහනිවනිින් සැනසෙන්ඩ සිරුදනාටම හේතුවේවා කෙළ ප්‍රාර්ථන කරමි. ආකා සට්ටහාච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිිකා උං්ඥන්තන් අනු මෝදිිත්වා චිරං රක්කංතුළෝකසාාසනං දේවෝ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත්ති හේතුචේ. पीतो भवतु लोको च राजा भवतु दम्मिको